හදව තීරි දුන්දන් වචනෙන් සනසන අකිල විමංග සෙනවිරත්න සුලඟ වගේ ඇවිදේ. නව කතාවක පෙරලෙන පිටුවක් ගාන ලියවුනේ කාගේ හරි ජීවිතයක් ගැන. අර චූටි කෙටි කතාවක ලියවුනෙත් හරි ලස්සන ජීවිතයක් ගැන. එතකොට පද හතරක් එකට අමුණපු හරි පුංචි කවියක නිසඳසක අපි දැන් මේ කතා කරන්න යන සින්දුවලත් ලියවිලා තියෙන්නේ කාගේ හරිම ජීවිතයක් ගැන. අකිල, අපි කොච්චර ලිව්වත් දවසින් දවස මොහොතින් මොහොත තව තව ලියන දේවල් එකතු වෙනව මිසක් කවදාවත් අඩුවක් නම් වෙන්නේ නැහැ. මං හිතන්නේ ඒ විදිහට අඩුවක් වෙන්නේ නැත්තේ අපේ හිත හැම තිස්සෙම අතනින් මෙතනට මෙතනින් අතනට යන හින්දම වෙන්නේ නැති නේද? ඉෂාරා, සාහිත්‍යයේ ළමයින්ට උගන්වන්න තියෙනවා අනුභූතිය කියලා කොටසක් ගැන. මම ඔය උසස් පෙළ සිංහල ගුරුවරයෙක් හන්ද මට ඒක ලස්සනට කියලා දෙන්නත් පුළුවන්. අනුභූතිය කියලා කියන්නේ මොකක් හරි සින්දුවකට හරි කවියකට හරි එහෙම නැත්නම් නවකතාවකට හරි අපි ගන්න ප්ලොට් එකට එහෙම නැත්නම් වස්තු විශේෂයට තේමාවට. ඉතින් සාහිත්‍යයේ අනුභූතීන් හැදෙන විදි දෙකක් ගැන උගන්වනවා. එකක් තමයි මට සින්දුවක් ලියන්න පුළුවන් මගේ ජීවිතයේ වෙච්ච අත්දැකීමකින්. ඒ වගේම තමයි මට ඕනේ නම් සින්දුවක් ලියන්න පුළුවන් වෙන කෙනෙකුට වෙච්ච අත්දැකීමක් එයාගේ වචනවලින් මම ඇහුවට පස්සේ. කොහොම ලිව්වත් කොතනින් ලිව්වත් සින්දු කියන්නේ නවකතා කෙටි කතා හෝ කලාව කියන්නේ කාගේ හරි ජීවිතවල කෑල්ලක් කොටසක් සමහර වෙලාවට මුළු ජීවිතේමත් තමයි. ඔව් කියලා. ඉතින් අන්න අදත් හරියටම ඉරිදරයි හත වෙද්දී සුළඟ වගේ ඇවිදින් අපි දෙන්න ඔයාගේ නිවහනට මේ විදිහට ගොඩවදින්නේ. ඔයා ආදරය කරන අපි හැමෝම ආදරය කරන ගීත කීපයක් ගැන මේ විදිහට කතා බහ කරන්න අපි දෙන්න ඉන්නවා රාත්‍රී 9 වෙනකන්. ඉතින් ප්‍රවීණ සිංහල දේශක ඒ වගේම විචාරක බොහොම කඩවසම් අකිල විමංග සිරිවිරත්න එක්ක තමයි අපි මේ හෝරා දෙක ගත කරන්නේ. ආරාධනා කරනවා ගොඩක් ආදරෙන් අපිත් එක්ක ওই විදිහටම රැඳිලා ඉන්න කියලා. හදව තීරි දුන්දන් වචනෙන් සනසන අකිල විමංග සිරිවිරත්න සුලඟ වගේ ඇවිදේ. බැඳීමක් රැඳෙන්න නම් බැඳීමක් සදාතනිකව පවතින්න නම් දෙන්නගෙම එකතු ඕන කියලා තමයි මට හිතෙන්නේ. කවුරු හරි එක්කෙනෙකුට ඒ බැඳීම එපා කියලා කිව්වොත් එහෙම තව කෙනෙකුට ඒ බැඳීම පවත්වගෙන යන්න අමාරුයි නේද කියලා. තව කෙනෙකුට ඒ බැඳීම පවත්වගෙන යන්න අමාරුද කියලා අහන වචනෙට මම මෙහෙම කියන්නම්කෝ. ඉෂාරා, හැබැයි මට පුරොන්දු වෙන්න ඕනේ ඉෂාරා මම මේ අහන දෙයට ඇත්තම ඇත්ත කියනවා කියලා. මොකද ගෑනු ළමයින්ගෙන් සමහර වෙලාවට ප්‍රේමයේ සම්බන්ධ ප්‍රශ්න අහද්දී ගෑනු ළමයි ඒකට උත්තර දෙන්නේ පොඩ්ඩක් හංගලා. ඒ තමයි සාමාන්‍යයෙන් ගෑනු ළමයින්ගේ විදිහ. ඉෂාරට ගොඩාක් ආදරය කරමු ප්‍රේම සම්බන්ධකම්. කියන්නේ පණට පණ දීලා දිවට දිව තියාගෙන ආදරය කරපු ප්‍රේම සම්බන්ධකම් වෙන් වුණාට පස්සේ හිතෙන්නේ නැද්ද අපරාධේ අතන චුට්ටක් මම ඉවසුවා නම් අතන චුට්ටක් මං මගේ උද්දච්චකම අතෑරලා ඉවසුවා නම් ඒ ප්‍රේමය තව තියාගන්න තිබ්බා කියලා. මෙහෙමයි කියලා. ඒ හැඟීම මං හිතන්නේ ඔබට මට අපි වහන් ඉන්න හැම කෙනාටම දැනෙනවා ඇති. මං හිතන්නේ ඒ හැඟීම කාටවත් දැනෙන්නේ නැත්තම් අර රස නවය දන්න කෙනෙක් වෙන්න බෑනේ නේද? ඒක ඔයාර මේ කියන්නේ අර බේරෙන්න වගේ උත්තරයක් නේ දුන්නේ. ඒ සමස්ත උත්තරය ඇතුලේ තියෙන්නේ ඔව් කියන එකනේ ගොඩක් වෙලාවට. ඉතින් ඉෂාරා, මේකේ වචන ටික ලස්සනයි. අපි වෙන් වුණාට පස්සේ සමහර වෙලාවල් වලට වෙන් වෙද්දි දාලාපු කෙනා ඉන්නවනේ. ඔව්. තනි වෙච්ච කෙනා නෙමෙයි, දාලා ආපු කෙනා. එයා දුක් වෙන වෙලාවලුත් තියෙනවා. මට එහෙම ජීවිතේ අත්දැකීමුත් තියෙනවා. ඒකනේ මේ ලියලා තියෙන්නේ මේ සජිත් වී චතුරංග. ගොඩාක් ලාබාල වයසින් ලංකාවේ ඉතාම ලස්සන සින්දු ගොඩක් කරපු කෙනෙක් තමයි සජිත්. ඔව්. සජිත්ව
මං නිතර කැමති කෙනෙක් මොකද අර කලාකාරයන්ට ලංකාවේ ආත්මයක් නැහැයි කියලා කියද්දී සජිත් සාමාන්‍යයෙන් අවුරුදු 20ටත් කලින් ඉස්කෝලෙන් අවුට් වෙච්ච අලුතෙම සින්දු ලියන එක විතරක් රස්සාවට කරලා BMW එක ගිය කොල්ලෙක්. තාමත් එයාට අවුරුදු 30ක් නැහැ. එතකොට සජිත්ගේ පළවෙනි සින්දුවේ ඉඳලම නොදැක ඉන්න බෑ. පළවෙනි සින්දුවේ ඉඳලම කරන වැඩේ හරියට කරා. දැන් මේක යාලියලා තියෙන්නේ රෝස මල් කුමාරියේ. මට නුඹ මැවිලා පෙනෙන්නේ මොන හේතුවටද නෑ වැටෙන්නේ. මංවාව දාලාව තමයි. ඔයයි මමයි නොගැලපෙනවා කියලා රණ්ඩු කරද්දි මට තමුසෙව එපා කියලා මං ආවත් තමයි. හැබැයි මට දැන් හිත හදාගන්න බෑ. ඒයි දන්නවද? අපි වැරදි වෙලාවේ සමහර තීරණ ගත්තේ. තව චුට්ටක් අපිට ඉවසන්න තිබ්බා. කොහොමත් ප්‍රේමයේ සම්බන්ධව අපි ගන්න තීරණ තරහ ගිය වෙලාවටයි හැඟීම් බර වෙලා ඉන්න වෙලාවටයි ගන්න හොඳ නැහැ. හැඟීම් බර වෙලාවේදී පිරිමි දෙන වචන විශ්වාස කරන්නත් හොඳ නැහැ. ගැහණු දෙන වචනත් එහෙමයි. විශ්වාස කරන්නත් හොඳ නැහැ. අර ධනංජය කරුණාරත්නගේ කෙටි නාට්‍යයක් තියෙනවා චන්ද්‍රාවතී සමග රාත්‍රියක් කියලා. ඒකේ ගණිකාවක් තමන් ගාවට ආපු පිරිමියට එළි වුණාම යන්න දෙන්නේ නැහැ. ඇයි තමුසේ ඊරෑමට ආදරේ කිව්වේ? දැන් යන්න දෙන්නේ නැහැ තමුසට. පිරිමියා කියනවා ඒ වෙලාවට කියන ඒවා කවුද ගණන් ගන්නේ? හැඟීම් බර වෙලාවේදී ප්‍රේමයේ සම්බන්ධව දෙන පොරොන්දු පිළිගන්න හොඳත් නැහැ. තරහ ගිය වෙලාවකදී ප්‍රේමයේ සම්බන්ධව තීරණ ගන්නත් හොඳ නැහැ. අපි වැරදි වෙලාවේ සමහර තීරණ ගන්න. ඒ හිඳයි හිත කරදර වෙන්නේ. ඉතින් මිනිස්සු මගෙන් අහනවා මොකද්ද ඔයාලගේ සම්බන්ධයට උනේ? මොකද්ද ඔයාලා ඔහම වෙන් වෙන්න හේතුව? මම මොනවද කියන්නේ? අපි දෙන්න රණ්ඩු වෙලා වෙන් වුණා කියන්නද? අපි වැරදි වෙලාවේ තීරණ අරගෙන වෙන් වුණා මට දැන් ආයි යාගාවට යන්න බෑ කියලා කියන්නද? මං යාව දාලා ආවා මට දැන් යාවයි ඕනේ කියලා කියන්නද? මං ඒ වෙලාවට කරන්නේ මිනිස්සු මගෙන් අහද්දි නිශ්ශබ්ද වෙනවා. වෙන කතාවක් කියලා මග අරිනවා. ඒ කියන්නේ මොකද්ද දන්නවද? නොදොඩා ඉන්නම් මං ලොවටම හඬගා ඔබගේ රංගනේ ගැන හිත මිතුරු සුලං යාළුවෝ වෙනදා ලෙස ඔබ කොහිද කියාසනා විට. මං ආයෙත් අහන්නේ අපි වැරදි වෙලාවේ සමහර තීරණ ගත්තේ ඇයි කියලා මගේ හිතින්ම.